1954 වසරේදී ආරම්භ වූ පාසලක් වන කොළඹ මහානාම විද්‍යාලය කොළඹ ප්‍රදේශයේ පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ පාසලක් වනවා. පසුගිය වසර කිහිපයක කාලය පුරාවටම ඔවුන්ගේ පාසලේ සෑම වයස් කාණ්ඩයකම පාහේ ක්‍රිකට් කණ්ඩායම් ඉතාමත් හොඳ මට්ටමක සිටිනවා. මහානාම විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර හේෂාන් හෙට්ටිආරච්චි හා වර්තමාන වයස අවුරුදු 19 පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සොනා දිනුෂ වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා 19 ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. පසුගිය වසරේ පැවැත්වුණු වයස අවුරුදු 19 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරඟාවලියේදී 10 ස්ථානය දිනාගත් මහානාම විද්‍යාලය තරඟ 13 සහභාගී වෙමින් පූර්ණ තරඟ 3 ජයග්‍රාහීව අවසන් කළා. ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණයන් 9 ඔවුන්ගේ විද්‍යාලයේ නමට ඉදිරියෙන් සටහන් වුණා. ඒ ලබාගත් ජයග්‍රහණ නිසාවෙන් ඔවුන් තරඟ වැදුණු බී කාණ්ඩේ 3 ස්ථානය දිනාගෙන දෙදින ක්‍රිකට් තරඟාවලියේ අවසන් 4 තරඟ වටය දක්වා පැමිණීමට මහානාම විද්‍යාලයට පුළුවන් වුණා. වමතින් පිත්ත හසුරුවන හා වමතින් මදවේග පන්දු යවන පැතුම් බොතේජු මෙවර මහානාම විද්‍යාල 19 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතර දක්ෂ ආරම්භක පිතිකරුවෙක් ලෙසද ඔහුව හඳුන්වා දෙන්න අපට පුළුවන්. එසේම නව පන්දුවෙන් ඉතාමත් හොඳින් පන්දු යවන ඔහු මහානාම විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සිව්වන වසරද වෙනවා. මේවර මහානාම විද්‍යාලය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම හොඳ සූදානම්ක ඉන්නවා. තරඟාවලිය ආරම්භයේ ඉඳලම අපි හොඳ සූදානම්ක හිටියා. කණ්ඩායම යන්න ඕනේ කොහෙද, අපි යන්න ඕනේ ටාගට් එක මොකද්ද, අපි කරන්න ඕනේ මොකද්ද කියන එක. ඒකට කණ්ඩායම සියලුම දෙනා මාන්සි වුණා. ඒ මාන්සි ප්‍රතිඵලයක් විදිහට අපි අද කණ්ඩායම දැනට තරඟ 3 ක්‍රීඩා කරලා තිනවා. තරඟ 3 හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරලා තියෙනවා. අපි කණ්ඩායම මුළු ඉඳලම අපේ ෆිසිකල් පැත්ත, ඒ වගේම අපේ මෙන්ටලි පැත්ත අපි හුඟක් හදාගත්තා. මහානාම විද්‍යාලය කණ්ඩායමේ ඉතාමත් හොඳ සම්බර කණ්ඩායම සමස්තයක් විදිහට ගත්තම කණ්ඩායම සිරුණු දෙනා හොඳ දක්ෂතා අතර සිටිනවා. ඒ අතර කැපීමේ දක්ෂතා අතර පිතිකරණංශයෙන් විෂාන් මෙන්ඩිස්, පවන් රත්නායක, 19 පාර කණ්ඩායම නියෝජනය කරපු සොනාල් දිනුෂ, ඒ වගේම විනුක රූපසිංහ, පවන්ත වීරසිංහ ඉතාමත් හොඳින් පිතිකරණයේ දෙනවා. පිතිකරණංශයෙන් ඒ කට්ටිය කණ්ඩායමට හොඳ සම්බර්තාවයක් දෙනවා. ඒ වගේම පන්දු යවන බැලෑනියෙන් අපිට වමද්දංග පන්දු යවන්නන් 3 සිටිනවා. චමල් පොල්ගම්පල, සොනාල් දිනුෂ, ඒ වගේම දෙවිඳු කැකිරි දෙනිය. ඒ 3 මත් දඟ පන්දු වංශයෙන් ඉතාමත් හොඳින් පන්දු යවන වශයෙන් ගොත්තෙම කණ්ඩායම සීලමු දෙනාම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. මේවර තරඟ වාරය තුළ අපි තරඟ දෙක ක්‍රීඩා කර ඒ තරඟ දෙක පළවෙනිම ජයග්‍රහණ දෙයක් ලබා ගත්තා. නොකඩවා 6 වසරටත් මහානාම විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කැලුම් ගංගොඩවිල මහතා වසර 11 ආසන්න කාලයක් පුහුණුකාරවරයෙක් ලෙස වැඩ කටයුතු කර තිබෙනවා. එසේම වත්තල ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස හා කොළඹ ක්‍රිකට් සමාජයේ පුහුණුකරුවෙක් ලෙස පුරා වසර 7 ආසන්න කාලයක් ක්‍රීඩකයින් හට සිය දැනුම බෙදා දී තිබෙන්නේ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක සේවය කළ වසර 7 අත්දැකීම් ඇතිවයි. අන්තිම අවුරුදු 2-3 පුරාම අපිට ලොකු සහයෝගය ලැබෙනවා. විදුහලෙන් සහ මහානාම ආදි ශිෂ්‍ය සංගමයෙන්. මොකද ඒගොල්ලෝ කිසිම අඩුපාඩුවක් නොකර මේ වෙනකන් ක්‍රීඩකයන් අවශ්‍ය කරන හැම දෙයක්ම විශේෂයෙන් මේ ආදි ශිෂ්‍ය සංගමයෙන් විසින් සපයන. ඒගොල්ලෝ මොන දේ ඉල්ලුවත් ඒ වෙලාවට කිසි දෙයක් නැතුව ඒ දේවල් ඔක්කොම සම්පූර්ණ කරලා දෙනවා. විදුහල්පති හැම දෙනාගේම අපේ ක්‍රිකට් භාරව ඉන්න ගුරුවරුන්ගෙන් කිසිම අපිව පිටිපස්සට ඇදීමක් කරන්නේ නැහැ. කිසිම අවස්ථාවක ඉල්ලන හැම දෙයක්ම අපිට ලබා දීලා ලොකු සහයෝගයක් ලබා දෙන. ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රීඩාව මෙච්චර උඩට දියුණු කරගන්න පුළුවන් වුණේ ඒ ලැබිච්ච සහයෝගයෙන් තමයි. අපිට ඇත්තම කියනවා නම් අන්තිම වසර 3 දිහාම ගත්තම අපි
දහනමය පාර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 3-4 දෙනෙක්ම සහභාගී කරලා තියෙන එක ලොකු ජයග්‍රහණයක් මහානාම විද්‍යාලේ ලබා ගත්ත. ඉතින් මේ වසරේත් අපි ක්‍රීඩකයන් දෙදෙනෙක් සිටිනවා සොනාල් දිනුෂ ගම්මගෙයි පවන් රත්නායක. ඉතින් ඇත්තට අපි ගිය වසරෙත් අපි අවසන් කරේ අවසන් පූර්ණ තරගයට සහභාගී වෙලා. ඉතින් මේ අවුරුද්ද අපිට ඇත්තටම තියෙන අවසන් තරගයට සහභාගී වීම තමයි අපි එකම අධිෂ්ඨානය තියෙන්නේ. ඒ වගේම බිග් මැච් එකත් මේ අවුරුද්ද අපිට ලොකු චැලෙන්ජයක් තියෙනවා. අපිට මොකද ගිය අවුරුද්ද දෙකම අපි දිනලා ඉන්නේ. ඒක නිසා මේ අවුරුද්දේත් අපි ජයග්‍රහණය කිරීම තමයි අපේ අරමුණදී. ඒ එක්කම ගත්තා මේ අවුරුද්දේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ පැතුම් බොතේජු. ඉතින් ඇත්තම අවුරුදු 4ක් ඔහු වර්ණලාභී මහානාම විද්‍යාලයේ ඔහුත් මේ කණ්ඩායමත් ඉතා හොඳ කණ්ඩායමක් මේ අවසරෙත් සිටිනවා. අපි ඒක නිසා අපි හිතනවා අපි ලොකු තරගයක් හොඳ තරගාවලියක් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. මෙවර තරඟවාරයේ ක්‍රියාත්මක වන විට මහානාම විද්‍යාලය සතුව සිටින අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනා අතරේ පිතිකරණ අංශය සවිබල් ගැන්වීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින පිතිකරුවන් ලෙස සොනාල් දිනුෂ, පවන්ත වීරසිංහ, පවන් රත්නායක, බිෂාන් මෙන්ඩිස් හා විනුක රූපසිංහ ඔවුන්ගේ කණ්ඩායමට ඉතාමත් විශාල සවියක් වෙනවා. චමල් පොල්ගම්පොළ හා දෙවිඳු කැකිරදෙනිය පන්දු යැවීමේ බලෑනිය සවිමත් කරද්දී නායක බොතේජු, සොනාල් හා පවන්ත වීරසිංහ තුන්නිරිය වංශයෙන් ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් ඉදිරියෙන්ම සිටින්නේ තරඟාවලියේ මෙවර ශූරතාවය සිය පාසලට දිනා දීමේ බලාපොරොත්තුව අතැතිවයි. මහානාම විද්‍යාලයේ 19 පහළ ක්‍රිකට් සංචිතය නායක පැතුම් බොතේජු, සොනාල් දිනුෂ, පවන් රත්නායක, පවන්ත වීරසිංහ, බිෂාන් මෙන්ඩිස්, විනුක රූපසිංහ, චමල් පොල්ගම්පොළ, දෙවිඳු කැකිරදෙනිය, ලහිරු කාවින්ද, වත්සර පෙරේරා, දනුක නිම්මාන, අචින්ත සුපුන්, චාමිකර පීරිස්, සඳිල් ප්‍රනාන්දු, ඔෂේන් ගමගේ, දිලීෂ තුඩුවගේ, සචිර වැලිවත්ත, සුපුන් නයනජිත්, අවිෂ්ක පෙරේරා, සවිඳු කාවින්ද, නිවීන් කල්පන, සිතිජ ෂෙහාන්, ෂවින් හත්තැල්ල, චමිඳු මදුවන්ත, ඩිලාන් තාරක, සඳරු චාමික, ප්‍රධාන පුහුණුකරු කැලුම් ගංගොඩවිල හා සහාය පුහුණුකරු සොනාල් දුල්ෂාන්.